මෙරටින් අද COVID-19 රෝගීන් 24 දෙනෙකු හඳුනා ගන්න ලැබුවා. ඉන් 22 දෙනෙකු කටාර් සිට පැමිණි අයයි. තවත් පුද්ගලයෙකු එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට පැමිණ ඇති අතර අනෙක් පුද්ගලයා පැමිණ තිබෙන්නේ ඉන්දියාවේ සිටයි. ඊ අද දින අතර කාල පරාසයේ මේ ආකාරයෙන් විශාල වශයෙන් COVID ආසාදිතයන් හමු වෙද්දී ගුවන් යානයක විශාල සංඛ්‍යාවක් පැමිණෙන. ඉතින් ඔවුන්ටත් යම් කිසි ආකාරයක අවදානමක් තිබෙනවා. ඉන් අනතුරුව ගුවන් තුට්ටු පොලේ සිට සියලුම කට්ටියටත් යම් කිසි අවදානමක් තිබෙනවා. ඒක අනුව අපිට ඉදිරි කාලෙදී තවදුරටත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකිකයන් ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන නමුත් ක්‍රමවේදයකට අනුව ඒ ගේන සංඛ්‍යාවන් වල වෙනස් වීම වෙන්න පුළුවන්. මොකද නිරෝධායන මධ්‍යස්ථාන 71ක් තුල 7576 දෙනෙකු නිරෝධායන වෙමින් පවතිනවා. කිසිම ආකාරයේ මේ සමාජගත නොවන ආකාරයෙන් රැකබලාන කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සිටින සහ විදේශ රටවල් වල සිටින ජනතාව මේක තේරුම් ගනි. විශේෂයෙන්ම මැද පෙරදිගෙන් එන කට්ටිය තමයි මේ කොවිඩ් ආසාදනය වෙලා තිබෙන්නේ. ජනතාව ඇත්තටම කොවිඩ් ශ්‍රී ලංකාවේ දවසකටවත් තිබිච්ච නැති කණ්ඩායමක් හැටියට තමයි හැසිරෙන්නේ. සමහර අයලුන්ට අමතක වෙලා තියෙනවා කොවිඩ් ආසාදිතයන් ශ්‍රී ලංකාවේ රෝහලවල මේ වෙනකන්ටත් ඉන්නවා. දක්පු ආරක්ෂක පියවරවල් තව දුරටත් අනුගමනය කරන්න සමාජය තුළ කොයි නැතුණාට COVID-19 රෝගයේ වැළඳුණු 2879 දෙනෙකු සුවය ලබා සිටින අතර එම ප්‍රතිශතය 93.68%. තවදුරටත් ප්‍රතිකාර ලැබන පිරිසේ ප්‍රතිශතය 5.92%. ලංකාව තුළ පාලනය ඉතාමත්ම හොඳින් තිබුණත් අපි දන්නේ නැහැ තව දුරටත් අපේ ජනතාව අතර තවත් අපිට අහම්බෙන් හරි මගහැරුණු COVID-19 රෝගියෙක් හෝ රෝගීන් පුකුවක් සිටිනවාද කියලා. ලංකාව කුඩා දූපතක් වුණත් අපේ රට ආරක්ෂිත නැහැ මේ ලෝකේ පුරාම COVID-19 රෝගය ව්‍යාප්ත වීමත් සමග. ඉතින් මේ තත්ත්වය යටතේ අපි තවදුරටත් අපේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න ඕන. අපි අනුගමනය කරන සෞඛ්‍ය පුරුදු නැවත නැවතත් සිහිපත් කරමින් ඒ දේවල් අපි දිගින් දිගටම අනුගමනය කරන්න ඕන. මේ රට තුළ COVID-19 රෝගයේ නැවත ව්‍යාප්තියක් හෝ නැවත හිස ඔසවීමක් වළක්වා ගන්න. එහෙම වුණොත් අපි මේ දක්වා ලබාගත් ජයග්‍රහණ ඉදිරියට ගෙන යමින් අපි පනවා තියෙන යම්කිසි සීමාවල් තවදුරටත් ලිහිල් කරමින් අපේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අපිට ඉක්මනින්ම හැකියාව ලැබෙනවා ජනතාවගෙන් මේ ලබා දෙන සහයෝගය දිගින් දිගටම ලබා දෙනවා නම්. දිවයිනේ මේ දක්වා PCR පරීක්ෂණ 226111ක් සිදු කර තිබෙනවා. ඊයේ PCR පරීක්ෂණ 2020ක් සිදු කෙරුණා. COVID-19 වසංගතයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව කුවේට් සහ දෝහා කටාරිහි රැඳී සිටි තව ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද මෙරටට පැමිණියා. කුවේට් සිට 289 දෙනෙකු සහ කටාර් සිට 86 දෙනෙකු පැමිණ තිබෙනවා. ඔවුන් සියලු දෙනාද ගුවන්තොටුපළ පරිශ්‍රයේදීම PCR පරීක්ෂණ වලට ලක් කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබුවා. මේ අතර පින්නවල අලි අනාථාගාරය සහ එලිමහන් සත්වෝද්‍යානයේ අද සිට මහජනතාවටයි එහි පාලනාධිකාරිය පවසනවා. ඒ අනුව උදේ 8 සිට සවස 6 දක්වා කාලය තුළ නිවසන් නැරඹිය හැකියි. හෙට සිට රජයේ සියලු පාසල්වල 6 ශ්‍රේණිය සිට 13 වෙනි ශ්‍රේණිය දක්වා වන සිසුන්ට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පවසන්නේ පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වා සාමාන්‍ය වේලාව අනුව පාසල් පැවැත්වෙන බවයි. පළමු ශ්‍රේණිය සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා ප්‍රාථමිකංශයේ සිසුන්ට පාසල් යළි සාමාන්‍ය අයුරින් විවෘත කරන්නේ ලබන 8 වෙනිදා සිටයි.